අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියනට හිරු රාත්‍රියේ 9:30න් මම මහේෂ් සේනාරත්න මම ප්‍රසාද නිමන්තකා විජේරත්න ප්‍රථම නවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත අදත් කොළඹ වෙඩි තැබීමක් ඝාතන සැකකරුවෙකු මරුට ඇඹිලි පිටිය තරුණයාගේ දේහය ගොඩ ගැනීමට අධිකරණයෙන් අවසර නව පක්ෂ නායකත්වයට අකමැත්තක් නැහැ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ගුරුවරුන් 68 දෙනෙකු ලෙඩ නිවාඩු තමයි රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු නාදුන තුවක්කකරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ හර්ෂ යශස්ත්‍රී නැමැති 32 වරුදී පුද්ගලයෙක් දවසේ පුවත යතුරු පැදයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ නිවසකට ඇතුළු වී වෙඩි තබා පලා ගොස් ඇත්තේ අද පස්තරේ 1:30ට පමණ. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. තුවක්කු කරුවන් මුහුණු ආවරණය කරගත් හෙල්මට් පැළඳ සිටි බවට සිද්ධිය දුටුවන් පවසනවා. අපි මෙතන හිටගෙන හිටියා බයිසිකලක් ඇවිල්ලා මෙතන නැවතුවා මෙහෙට දිව්වා වෙඩි තිබ්බා දැක්කා ආලා ආපු ගමන් හේමිනිය ගියා අර පැත්තේ කෙරෝ හිට බේලා ආපහු එනකොට අතේ ආයුධය තිබුණා අර ගේ ඇතුල් රින්ගුව මේගොල්ලන්ගේ ගේ ඇතුල් රින්ගනත් එක්ක වෙඩි සද්දය වුණා වෙඩි සද්දය හිච්ච ගමන් ටක් ගාලා මිනිහ ගිහලා බයික් එක කරගෙන ගියා නෑ උසෙකෙක් අනිත් එක බයික් එකෙන් වාඩි වෙලා හිටියේ සෝටක් ගාපේක හොන්ඩා වීරෝ එක එයා මොනව කරනවද කියන එක මම දන්නේ නැහැ මගේ දුවව බඳලා ඉන්නේ මාව බලන්න තමයි එන්නේ සර් මට කෝල් එකක් මං අපේ දුවගෙන් අහුවා ඕගොල්ලෝ කෑවද පුතේ කියලා ඉව්වද පුතේ කියලා අහනකට තමයි කිව්වේ මෙහෙමයි අම්මේ හරි සයියට වෙඩි තියලා කවුද දන්නේ කියලා ආව එක පළවෙනි පාර වෙඩි තිබ්බා එකක් තිබ්බා ආපහු මේව ගන්නකොට මේව කරගන්න බැරුණා යාට වෙලා ගියා ඒ නිසා ටක් ගාලා ගියා මොතන හිටි බත් කකා මෙතන 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 හරියට මෙතන ඔක්කොම වැහිලා ඔක්කොම ඇදලා ආවා මාත්තුනේ තුවාලකරු ජීවිතක්ෂයට පත් වූයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ඔහුගේ බෙල්ල සහ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. මීට දින කිහිපයකට පෙර අධිකරණ නැපලබා සිටි හර්ෂ යසස්ත්‍රී දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ඩැනි හිත්තටිය මහතාගේ ඝාතන සිද්ධිය එක් සැකකරුවෙකු ලෙසද හඳුනාගෙන තිබෙනවා. මේ අතර දෙමඩකොඩදී ඊයේ බන්දනාකාර බස් රථයට වෙඩි තැබීම සඳහා තුවක්කු කරුවන් අදාළ බස් රථයේ ලුහුබඳින ආකාරය දැක්වෙන CCTV දර්ශන පොලිසිය අද මාධ්‍යට නිකුත් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාසිය වෙත බාර දී ඇති බවයි. නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ මහාධිකරණ ඉදිරිපත් කළ සැකකරුවන් රැගත් බන්දනාකාර බස් රථය ආපසු වෙලිකඩ බන්දනාකාරය වෙත ගමන් කරන අතරතුර දෙමඩකොඩදී සිදු වූ එම වෙඩි තැබීමෙන් බස් රථය තුළ සිටි දෙමඩකොඩ චමින්ද නැමැති සැකකරුට තුවාල සිදු වුණා. තුවාල ලැබූ චමින්ද ජයනාත්තේවත් දෙමඩකොඩ චමින්ද මෙවැනි විට කොළඹ ජාතික රෝහලේ 21 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි. වෙඩි ප්‍රහාරය එළවන අවස්ථාවේදී බස් රථයේ තවත් රැඳවියන් තිදෙනකු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් කරමින් සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් තුවක්කු කරුවන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. නමුත් එතන තාම ජනාකීර්ණ ප්‍රදේශයක් අපිට වැඩිදුර ලුහු බැඳීමට හැකියාවක් තිබිලා නැහැ. මේ සැකකරුවන් අපරාධ සම්බන්ධයෙන් ඉතාමත් තියුණු දක්ෂතාවයක් දක්වන සැකකරුවන් විශේෂයෙන් වෙන සිරකරුවන් මේ බස් රථය රැගෙන නොගියත් ඒ හන්දයි මේ සැකකරුවන් සඳහා පමණක් වෙනම බස් රථයක් අපි යෙදෙව්වෙත් යම්කිසි අවදානමක් තියෙන නිසා තමයි. පොලිස් ආරක්ෂාවත් මේ බස් රථයට අරගෙන තිබේ කාරණා සැලකිල්ලට අරගෙන. මේ වන විට පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ඒකාබද්ධ ආරක්ෂාවක් ලබා දෙනවා සැකකරුට. දවසේ පුවත ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාදයක් අතරතුර පොලිසිය සමග ඇති වූ ගැටුමකින් මියගිය තරුණයාගේ දේහය යළි ගොඩ ගන්නා ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනන්දු මහතා අද නියෝග කළා. ඒ අනුව සුමිත් ප්‍රසන්න මහතාගේ දේහය සම්බන්ධයෙන් ලබන 10 වෙනිදා යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවුණේ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනන්දු මහතා ඉදිරියේයි. මියගිය සුමිත් ප්‍රසන්න මහතාගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද දැනුම් දීමට නියමිතව තිබුණා. එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සුමිත් ප්‍රසන්න මහතාගේ මළසිරුර ගොඩගැනීම වෙනුවෙන් වූ ඉල්ලීම දියුණු ප්‍රකාශයක් හෝ සාක්ෂියක් මගින් ඉදිරිපත් කරන ලෙසයි.
ඒ සඳහා නඩුව පැය කිහිපයකට කල් තිබුණද කිසිදු දියුණු ප්‍රකාශ හෝ සාක්ෂියක් අධිකරණයට ගොනු වී නැහැ. මේ මරණය නැවත ගොඩගෙන පරීක්ෂණ කිරීම සම්බන්ධව අගතිගරපත් පාර්ශ්වයේ අකමැත්ත ප්‍රකාශ කරා. නමුත් ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ රජයේ නීතිඥ මහත්මයා අධිකරණයට කරුණු පැහැදිලි කරමින් කියා සිටියා. පළමිනි පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවේ තියෙන අඩුපාඩු වඩාත් නිවැරදි කරගනිමින් වඩාත් සාධාරණීෂ්ඨ කිරීම සඳහා දෙවන වරත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමේ ඇති වැදගත්කම් පැහැදිලි කරා. අධිකරණය ඒ තර්කය පිළිගත්තා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ඇමිරිපිටිය නවනගර පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති සුමිත් ප්‍රසන්න මහතාගේ දේහය ගොඩගෙන ලබන දහවනදා යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. උද්ඝෝෂණ සිදු කරමින් නොසිට ගොවි ලියාපදිංචියට අදාළ තොරතුරු ලබා දෙන්නේ නම් සති දෙකක් ඇතුළත පොහොර සහනාධාරයට අදාළ මුදල් ලබා දී අවසන් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා මෙලෙස පවසද්දී අද හසලක ප්‍රදේශයේදීත් ගොවි විරෝධතාවක් පැවැත්වුණා. අද පෙරවරු 10ට පමණ මෙම විරෝධතාවේ ආරම්භ වූයේ හසලක ගාමිණී රණවිරුපිලුරු වසරෙන්. රුපියල් 350ට පොහොර ලබා දීම, 20,000 සහතික මිලක් ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගොවීන් අදත් විරෝධතාවේ නිරත වුණා. ගොවි සංවිධාන 38ක් මෙම විරෝධතාවයට එක්ව සිටියා. විරෝධතාව හේතුවෙන් මහනුවර මහියංගන මාර්ගයේ ගමනාගමනයටද බාධා එළඹුණා. දැන් ගෝයන් කැපෙන පෞද්ගල විලින්දා කන්දේ රුපියල් 10,000යි වේ. කණ්ඩ දින හාල්ලට විකුණලා අපි යන්නේ බැංකුවට මිදිනුම් කරවන්න. ඊයේ ඉඳන් කියන ඕන බැංකුවකට දාන්නලු. අයියෝ ඩිස්ටර් අපිට කිව්වේ නැත්ත. විරෝධතාවේ පැවති ස්ථානයට මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක WM තෙන්කොන් මහතා පැමිණ අමාත්‍ය ලක්ෂ්මන් ක්‍රියල් මහතා ලබා දුන් පණිවිඩයක් ගොවීන්ට දැනුම් දීමත් සමග ගොවීන්ගේ විරෝධය එල්ලුණා. ලක්ෂ්මන් ක්‍රියල් මහතා මේ දැන් කතා කරලා හයිඩ්‍රන් නමක් සුවා සහ කුෂර් නමක් නම දෙන්න අනිවාර්යයෙන්ම මාර්තු විශේෂෙන්ද මෙහාට එනවා. ඒ ආවම මේකට විසඳුමක් දෙනවා ස්ථිර වශයෙන්. දැන් මෙතෙන් ඇවිල්ලා නම් ප්‍රාදේශීය සභාව කර නැති මේ තෙන්නේ මහත්තර පුළුවන් මේ යාපාන නාඩු ගන්න තීන්දුව දෙන්න ගොවියන්. මේ අතර පොහොර සහ ගොවින්ගේ ගැටලු සම්බන්ධයෙන් අද පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද අදහස් පළ වුණා. වෙනදා උනේ සෑම පොහොර මිටියකටම රුපියල් 50ක් ප්‍රවාහණයට ගෙවන්න සිද්ධ වුණා. ගොවි නියාමක මහත්තුරු කෙරුවේ මේ රුපියල් 50 එකතු කරගෙන රුපියල් 2,000 ට්‍රැක්ටර් එකක් දෙකක් හොයාගෙන මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගොවි නියාමක මහත්තුරුන්ට යම්කිසි මුදලක් සාක්කුවේ ඉතුරු වුණා. පොහොර කිලෝ 120ක් නම් දෙන්න ඕනේ. එතකොට කිලෝ 20 හරියට කිරෙන්නේ නැහැ. හැම ගොවියෙකුම කිලෝ 5ක් 6ක් 10ක් මේ කිරිල්ල හරහාත් ඉතුරු වෙනවා. දැන් මුදල ගොවියගේ අතට යද්දි වෙන කාටවත් එහාට මෙහාට වංගු ගන්න, යටිමඩි ගහන්න, මාටියා ගහන්න බෑ. එනිසා අපි පැහැදිලිවම කියනවා ගොවීන්ව කුලප්පු කිරීම පිටිපස්සේ ඉන්නේ මේ අදාළ නිලධාරීන් විශේෂයෙන් ගොවි නියාමක මහත්තුරු. අද අපි ආණ්ඩුවෙන් මුදලක් ලබා දීලා කලින් පොහොර සහනාධාරය ලබා දුන්නු ප්‍රමාණයම මිලදී ගැනීම සඳහා අවස්ථාව හදලා දීලා තියෙනවා. දැන් ගොවියට පුළුවන්කම තියෙනවා තමන් කැමති තැනකින් හොඳයි කියන පොහොර වර්ගයක් භාවිතා කරන්න. තාමත් වගකීමෙන් මම කියනවා මම එතුමට පැහැදිලි කරලා කිව්වේ 350ට පොහොර ගත්ත ගොවියට කිසිම අසාධාරණයක් නොවෙන්න අපි මුදල දෙක ලබා දෙනවා. එහෙම මුදල ලබා දෙනව නම් ඔබතුමාලා විරුද්ධද? එතුමා කිව්වා නෑ ඇමතුමා මේ ටික වෙනව නම් ගැටලුවක් නෑ කිව්වා. ගොවි ලියාපදිංචිය සම්බන්ධයෙන්ද කෘෂිකර්ම අමාත්‍යවරයා අදහස් පළ කළා. ගොවි ලියාපදිංචිය පිළිබඳවත් සෑහෙන්න කෘෂිකර්ම අමාත්‍යංශය බැනුම් අහනවා මේ දවස්වල. මේ රටේ හිටිය කෘෂිකර්ම ඇමතිලා අනුර කුමාර දිසානායක මහත්තයාගේ ඉඳන් මම වෙනකන් මටවත් අද කියාගන්න පුළුවන් කමක් නෑ. වී ගොවියෝ මෙච්චරයි, අක්කර මෙච්චරයි, ගොවි මහත්තුරු ටික උද්ඝෝෂණ කර කර ඉන්නේ නැතුව මේ තොරතුරු ටික අපට හෙට ලබා දෙනවා නම් අපි සතියක් දෙකක් ඇතුළත ඒ ගොවියගේ බැංකු ගිණුමට මුදල් ටික ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. රසායනික පොහොර භාවිතය පිළිබඳ විශාල විවේචනයක් තියෙනවා. මේ මුදල ලබා දුන්නාම ගොවියට පුළුවන්කම තියෙනවා කාබනික පොහොර භාවිත කරන්න. ගොවීන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට හුරු කළ යුතු නම් ආණ්ඩුව මෙතෙක් කල් කුමක් කළේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව විමසා සිටියා. නිෂ්පාදනයේ බිඳවැට්ටීම සඳහා තියෙන ඇත්ත අරමුණ යටගහල දැන් ආණ්ඩුව වෙන කතාවක් ගෙනෙමින් තිබෙනවා. රසායනික පොහොර උපයෝග කරගෙන මේ හේතු කොටගෙන පොළව විස වෙලා තිබෙනවා. කවුරුත් පිළිගන්නවා. හැබැයි මොකද ඒක කරන්නේ? රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදවන්න නම් මෙතර කාලයක් බම්බු කිව්වා. අද සහනාධාර කප්පාදු කරලා කියනවා අපි කාබනික පොහොර වගාවට හුරු කරන්න. දැන් දශක ගණනාවක් මේ රට පාලනය කරේ මේ නායකයෝ අපිද? ආණ්ඩුවේ මහත්තුරු තෙපර බානවා
මෙහෙම සහනාධාර දෙන රටක් ලෝකේ නැහැ කියලා පට්ටපල්බු. ඇමරිකන් එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 29ක සහනාධාර ලබා දෙනවා. ජපානයේ ඩොලර් බිලියන 44ක සහනාධාරයක් ලබා දෙනවා. ඉන්දියාවේ ගොවීන් සදා අඩු මිලට බීජ ලබා දෙනවා. බලශක්තිය නොමිලේ ලබා දෙනවා. මේ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් සහනාධාරයක් ලබා දිය යුතු නැද්ද? මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අනුර කුමාර දිසානායක මහතා කොළඹට ගොවි ජනතාව ගැනලා උද්ඝෝෂණය කරනකොට හාන්ඩුවේ අජිත් පී පෙරේරා මෛත්‍රීපාල සිරිසේන මහත්මිය ප්‍රකාශ කරා මේනම් ගොවි ජනපදවල ගොවීන් නෙවෙයි ඒගොල්ලෝ දන්න ගොවීන් කොළඹ ඉන්නේ. ඔව් මෛත්‍රීපාල මහත්තයා හැමදාම කැමති ඒ ජනතාව කොළඹ ඉන්නේ නැතුව ඉන්නේ. අපි දැන් අහනවා මෛත්‍රීපාලගේ ගමේ මැදිරිගිරිය පාරට පැස්ස ගොවි ජනතාව නෙවෙයි පොළොන්නරුවේ කදුරුවෙල පාරට පැස්ස ගොවි ජනතාව නෙවෙයි අනුරාධපුරයේ දුමින්ද දිසානායක ගේ ඉදිරිපිට උද්ඝෝෂණය කරේ ගොවි ජනතාව නෙවෙයි. ඉදිරියේදී දේශපාලනයට පිවිසීමට තමන්ගේ අකමැත්තක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා දීමට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පෙරවරු 9ට පමණ පැමිණි අතර ඔහුගෙන් පැය 7කට ආසන කාලයක් ප්‍රශ්න කෙරුණා. නෑ කිසි කලකින් දැන් ඉන්න අයට පහු කාලෙකදී ඒ වගේ කලකින් සිද්ධ වෙයි. පවසිය ගුණයකින් විතර වැඩි වෙයි නේ. ඒක තමයි ස්වභාව ධර්මය. ඒක මම දන්නේ නෑ. මම ඉතින් දේශපාලනේ නන්නේ නෑ. කමෙත්තකුත් නෑ. කේන්දරේ එහෙම නන්නේ නෑ. කේන්දර කියන මිනිස්සුත් විශ්වාස කරන්න බෑනේ දැන් කාලේ. මොනවා කියනවද කියලා. මම ඒගොල්ලන්ගේ කේන්දර බල්ල නෑ. ඒකෙන් දේශපාලනේනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඉන්නකොට කියපු කතා ඔබ සඳහන් කරපු නම මතකයි නේද? අර ජනාධිපතිතුමියගේ රෙද්ද ගලවන්න ඕන කියපු අය ඊළඟට එළාගෙත් රෙදි ගලවන්න ආද දැන් ඉන්නේ කෙනාගෙත් රෙදි ගලවයි ඊළඟ පාරට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්ත්වය පිළිබඳ තේරුම් ගැනීමට නම් එළඹෙනදා 7 වෙනිදා හයිට් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනයට පැමිණෙන ලෙස හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. ජනවාරි 8 වෙනිදා ඉඳලා පාක්ෂිකයට අද වෙනකන් දකින්න දැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගේන වැඩපිළිවෙළක්. අපි හැමදෙස්සෙම දකින්නේ අපේ නායකවරු සිරිකොතට ගිහිල්ලා UMP එක වර්ණනා කරන පළාත් පාලන නියෝජිතවරු තීන්දුවක ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව නායකත්වය තුල එන පළාත් පාලන මැතිවරණයට එන්නේ නැහැ. 17 වෙනිදා කොළඹ හයිට් පිටියේ අපි පෙන්නනවා ඒකාබද්ධ විපක්ෂයේ මහා සම්මේලනය. 17 වෙනිදා ඇවිල්ලා බලන්න ඒකාබද්ධ විපක්ෂයේද හයිය තියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද. සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙලා තප්පරයක් යන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැතිතුමාව ඉවත් කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති බවට පත් කරා. අද රනිල් මහත්තයාට වුමනා වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න. සිරිසේන ජනාධිපතිතුමා ඒක වගකීම බාර අරගෙන තියෙනවා. ජනතා හයිය තියෙන ආසන සංවිධායකතුමාලා ඉවත් කරමින් පරාජිතයන්ව ඒ තනතුරු වලට පත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජිතයන්ගේ වාසස්ථානයක් බවට පරිවර්තනය කරමින් යනවා. ගම්පා දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් හැටියට පත් කරනවා අංජුද කවුද කියලා කෙනෙක්. මම ගම්පා ප්‍රාදේශීය සභාවේ තුන්පාරක් සභාපති, එකපාරක් විපක්ෂ නායක. මම අදටවත් ඇහැට දැකපු නැති පුද්ගලෙක් තමයි දිස්ත්‍රික් සංවිධායකවරයා. ශක්තිය තීර සංවිධායකවරු අයින් කරානේ. අයින් කළා දැම්මේ අඬු ගැහිච්ච අස්වැ නෙවෙයි, අඬු ගැහිච්ච ගෙම්බෝ. ගම්පේ නනවනේ. අද වෙන්නේ මේ අපි අඳලා තියෙන මේ චිත්‍රේ අලියාකාරයේ ජනාධිපතිතුමා හෙන්දු අරගෙන වික්‍රමසිංහ මහත්තයා වමනා තැනට දක්කලා අපේ පක්ෂයටයි ගහන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකින් උදය ගම්මන්පිල සහ විමල් වීරවංශගේ සිරකරුවන් බවට පත්ව ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පෙරරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ විමල් වීරවංශගේ ගම්මන්පිලගේ හිරකාරයෝ බවට පත් වෙලයි කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ගලක් වගේ තිබුණු අපේ ආණ්ඩුව නායෑම පටන් ගත්තේ. විමල් වීරවංශ මහත්තයා එළියට බහැලා කියනවා මේ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයෙක්. පවුලේ 3 දෙනෙක් රටපාලනය කරනවා. මහා පරිමාණ ව්‍යාපෘති වලින් කොමිස් ගහනවා කියලා. අපේ ආණ්ඩුවේ මිද ප්‍රබලම කැබිනට් ඇමතිවරයා මේ ආණ්ඩුව විවේචනය කරන්න ගත්තා. එදා ඉඳලා තමයි ඒ සටන් පාඨයේ එක්සත් ජාතික පක්ෂයේ ජනතා යුක්ති පෙරමුණ සහ මාධ්‍ය අතට ගත්තා. තව කවුරු හරි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න කටයුතු කරත් ඒ අය වෙනුවෙන් තීන්දුව ගන්නවා. කාට හරි යන්න ඕන නම් කිසිම බාධාවක් නැහැ. දීප ප්‍රජාතන්ත්‍රවාදයේ දුන්නේ මේ නෝන්ජල් කමකට කියලා හිතුවම වැඩේ වරදිනවා.
ඔබයාලෙත් හිරු ප්‍රවෘත්ති සමගින්. දීර්ඝ කාලයකට පසු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. හිටපු අමාත්‍යවරයා සිය ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කළේ පැරණි චිත්‍රපට ගීතයක් සිහිපත් කරමින්. කරකේවි රතරෝ දේවාගේ සපතා විපතාලෝ කරකේවි රතරෝ දේවාගේ ඔක අපි කොළු කාලේ අපු සින්දුවක් අර දේශපාලනයේට මේක බොහොම උචිත ගීතයක් ධර්මදාස වලපොළ මහත්තය තමයි කිව්වේ ඉතින් මම ඒක නිසා බොහොම නිර්ංකාරව බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා ඊළඟ එක තමයි පල්ල පිදුරු කන්නේත් නැ කන හරකට කන්න දෙන්නෙත් නැ මගේ නම් යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉහෙලින්ම ඉන්න මේ රට කරගෙන යන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සම්පූර්ණ වගකීම බාර දෙනව නම් ඉතා හොඳයි. ඒකත් විපක්ෂේ දැන් පොල් ගහමින් යවන්නේ. නෑ ඒක නම් මම කියන්නේ නෑ මොකද ඒවා දේව කන්න ලව් කළ යුතුයි මේ රටේ. ඒගොල්ලගේ කැමැත්තට කරන ඒවට අපිට අකමැති වෙන්න බෑනේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිති අහෝසි කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් අපේක්ෂකයන් සම්බන්ධයෙන් පරිසිය පාර්ලිමේන්තු කන්දේදී භාර නොදී පොයට ඒ නම් ලයිස්තු භාර දෙනවා මාර්තු 31 වෙනිදාන් පස්සේ ඒ ඇයට නඩු පවරන්නේ සුළු දඬුවමක් තියෙනවා රුපියල් 100ක් හැබැයි ඡන්ද නීති සංශෝධනය කරන කමිටුව යෝජනා කරලා තිනවා අපේක්ෂකයෝ වත්කම් බැරකම් නොදුන්නොත් ඔවුන්ගේ යම් කාලයකට ප්‍රජා අයිති අවශ්‍ය කරන්න කියලා ඡන්ද විමසීම් වලට දින නියම කිරීම නියම වෙලා තියෙන්නේ විෂය භාර අමාත්‍යවරයාට එහෙම නැත්නම් ජනාධිපතිවරයාට එහෙම නැත්නම් මැතිවරණ කොමිෂන් සභාවට. ඒක නිසා මේ ලෝකල් ගවර්න්මන්ට් ඡන්දෙ තියෙන්නේ තව මාසෙකින්ද මාස දෙකකින්ද අවුරුද්දකින්ද කියන එක කීමේ බලය නිශ්චිතවම කිසි කෙනෙකුට පැවරිලා නැහැ. මැතිවරණ කොමිෂන් සභාව කිසියෙක්ගේ වමනාවට ඡන්ද කල් දෙමීමේට ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි ඡන්දයක් ළඟ එනකොට තමයි ඉස්සර Facebook එකේ හරි අනිත් social media වල හරි අපි විවේචනය කරමින් ලිපි පළවෙන්න යන්නේ. දැනුත් ඒක ටිකක් යමින් පවතින බව මට කීප දෙනෙක්ම කිව්වා. මම හිතන්නේ කිසිම ආණ්ඩුවක් ඡන්ද විමසීම් කල් දෙමීමේ අභිලාෂයෙන් ඉන්නවා කියලා. හැම වර්ෂයකම ඡන්දයක් තිබ්බේ නැත්තම් ඒ යම් කිසි ස්කෝල් එකක ස්පෝර්ට් මීට් එකක් තිබ්බේ නැහැ වගේ අපේ රටේ දැන්. මැතිවරණේ තමයි හැමෝටම සහභාගි වෙන්න පුළුවන් එකම උත්සවේ ලංකාවේ. දැන් මේ පළාත් පාලන ආයතන අක්‍රීය වෙලා තියෙනවනේ දැන් මැයි වල ඉඳලා. නමුත් මඩකලපුවේ දිස්ත්‍රික්කේ 2013 මාර්තු මාසයේ ඉඳලා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නේ. වවුනියාවේ නගර සභාව 2013 අගෝස්තු වල ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. යාපනයේ මහනගර සභාව 2014 අගෝස්තු වල ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මණයාපා බේවර්ධන මහතා ඊයේ කළ ප්‍රකාශයකට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. මැතිවරණය අපි දකින විදියට සීමා නිර්ණයන් අවසන් කරන්න තවත් කාල පරිච්ඡේදයක් යනව කවුරු කොහොම කිව්වත් ඒ නිසා මැතිවරණ තියෙන කාල සීමාව පිළිබඳ ස්ථිර වශයෙන්ම ඒක ලබන අවුරුද්ද වෙනකම් මැතිවරණයක් තියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කවුරු කොහොම කිව්වත් ලක්ෂ්මණ න්‍යායපා ඇමතුමා පළාත් පාලන ඇමති නෙවෙයිනේ මේ මගේ වැඩ කටයුතු පුළුවන් තරම් ඉක්මනට කරලා ඡන්දයක් තියෙන එක තමයි මගේ ඉලක්කය හැබැයි ඡන්දේ කල් යයි කියන විශ්වාසය තුමට තියෙන්න පුළුවන් කවුරු මත ඉදිරිපත් කරත් තීන්දුව ගන්න සිදු වෙලා තියෙන්නේ මට මම මේ අවුරුද්දේ හෝ එන අවුරුද්දේ කිව්වත් මේ අවුරුද්දේ ඡන්ද තියන්න මම පුර්ණ උත්සාහය ගන්නවා කොට්ටාෂ ක්‍රමයෙන් මේ ඡන්දය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ කියන එක මම වගකීමකින් කියනවා මේ කොමිටුව වාර්තාව කිසිසේත්ම පිළිගන්න බෑ කියලා. එක්කෙනෙක්ගේ තාප්පයක් මායිමක් හැටියට පාවිච්චි කරා කියනවා කියන්නේ ඒක සීමා නිර්ණයක්ද? මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාද අදහස් පළ කළා. අපි අහන්නේ පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා ආණ්ඩුවට ඇති සදාචාර අයිතිය මොකක්ද? අපි ආණ්ඩුවට වහාම අවධාරණය කරනවා මේ පළාත් පාලන මැතිවරණය වහාම පවත්වා. ආණ්ඩුවක් දන්නේ නැත්නම් තමන්ට සීමා නිර්ණය කිරීම සඳහා යන කාලය. ඇයි මේ පළාත් පාලන ආයතන විසිරුවුවේ? මේක අවුරුද්දකින් කල් දාන්න තිබ්බා. මෙතන සීමා නිර්ණයේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මෙතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතනවා තමන්ට මේ මැතිවරණයට ගියොත් ඒ මැතිවරණය ඇතුලේ විකල්ප දේශපාලන පෙරමුණක් ඉදිරියට ආවොත් ඒ විකල්ප දේශපාලන පෙරමුණට වඩා පසුපටින් සිටින්ට වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මැතිවරණය කල් දාන්න ඕනේ. අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට අයත් ජීප් රථයක ගැටී බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි තරුණයා තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය එස් සමරකෝන් මහත්මිය ප්‍රකාශ කළා. මේ අතර අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවක් තමන් සඟවා නොමැති බවයි. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට අයත් ජීප් රථයක යතුරු පෙදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වූයේ පසුගිය 28 වනදා රාත්‍රියේයි. රාජගිරිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට සිදු මෙම අනතුරෙන් බරපතල තුවා ලැබූ යතුරු පෙදිය ගමන්ගත් 24 හැවිරිදි තරුණයෙකු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. ඔහුගේ තත්වෙහි සැලකිය යුතු වෙනසක් නොමැති බව හදිසි අනතුරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවා. මෙම රෝගියා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් පසුවනවා. ඔහුට මේ වන විට ශල්‍ය කර්ම කිසිවක් සිදු කර නැහැ. නමුත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවනවා. පොලිසිය පැවසුවේ මෙම ජීප් රථයේ රියදුරු එදිනම අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර ඇති බවයි. කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට චෝදනා ලැබුව අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අද පිළිතුරු ලබා දුන්නා. මේ අනතුරට ලක් වෙච්ච යතුරු පැදිය සිලින්ඩර 17ව 1000ක යතුරු පැදිය. ඒ යතුරු පැදිය මාවතේ ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට එදා 10 දිනකට අධික පිරිසක යතුරු පැදි මේකේ අතා අධික වේගෙන් එහාට මෙහාට ධාවනය කරලා තියෙනවා. ඒ අය තමයි මේ අපේ වාහනේ පිටිපස්සේ ගස්තලා මේ අනතුර සිද්ධ වුනේ. අපි මේ පිළිබඳව සියලුම දේ පොලිසියට ලබා දීලා තියෙනවා. කිසිවක් සංගවල මෙවැනි මෝටර්සයිකල් කල්ලි කණ්ඩායම් බාල වයස් දරුවන් අධිවේගී යතුරුපැදි අරගෙන ප්‍රධාන මහා මාර්ගවල මේ වගේ නරක පුරුදු පසුගිය වසර කිහිපය තුළම අපි දැක්කා. දැන් ආයෙත් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා. මම දෙමාපියන්ගෙන් ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම තමන් දරුවන් ගැන සැලකිලිමත් වෙන්න. අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයේ යතුරුපැදි කල්ලි කණ්ඩායම් මැද විමසීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. මේ අතර මෙම අනතුර සිදුවන විට එම ස්ථානයේ සිටි තරුණයෙකු සම්බන්ධ කර ගැනීමට අපට හැකිවත් ඔහු කැමරා විදිරියේ ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙකුට රැකියාවක් ලබා දීම සඳහා ලිපියක් යැවීම මගින් යහපාලන ආණ්ඩුවට හානියක් සිදු නොවන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. කථිකාචාර්ය තනතුරකට හිතවතෙකුපත් කිරීම සඳහා ලිපියක් යොමු කිරීමේ සිද්ධියට තමන්ට එළවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්ය තනතුරකට තම හිතවතෙකුපත් කර ගැනීම සඳහා අංශාධිපතිවරයාට ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ඔහුට බැනවිදුණු ආකාරය මේ දිනවල වැඩි කතා බහට ලක් වී තිබෙනවා. අපි මාධ්‍යවේදීන් එක ප්‍රශ්න ඇතිනවා. ඒක ස්වභාවිකයි දේශපාලනඥ උඩාව. මොකද මාධ්‍යවේදීනු දේශපාලනඥයන් අතර ඉතාමත් කිටු සම්බන්ධයක් තියෙනවා. ඉතින් අපි සභාවේ විට අපේ අදහස් තදින් ප්‍රකාශ කරනවා. ඒක අපේ ස්වභාවය. හැබැයි මම විමල් වීරවංශ මහත්තයාට කියන්න කැමති, අපි මාධ්‍යවේදීන් ඝාතනය කළත් නැහැ, අපි ගස් වැදලත් නැහැ, අපි සුදු වෑන්වල දාලා රංගියෙත් නැහැ. මේවා කරපු අයට උඩගෙඩි දුන්න අය තමයි අද මාධ්‍යවේදීන්ගේ නිදහස ගැන කතා කරන්නේ. මේක මහා විහිළුවක්. කවුරු හරි මගෙන් ප්‍රශ්න කරනවා නම් මගේ බලතල ගැන ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාල පඩත කියවන්න ඕන. අවුරුදු 20කට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවා. එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු කෙනෙකුට ලියුමක් දීම යහපාලනයේ කඩකපල් කිරීමක් නෙමෙයි. මීට කලින් දේශපාලකයාගේ ලියුම් වලට CTB එකට දැම්මා, පෙට්‍රෝලියම් එකට දැම්මා, වරායට විදුලි බල මණ්ඩලයට දැම්මා. අද මොකද වෙලා තියෙන්නේ? දේශපාලකයා ලියුම් යවන විශ්වවිද්‍යාලට කථිකාචාර්යවරු ගන්න කියලා. ඒ මලකෙලියක් නෙවෙන්නේ. එයා කියන මම මේ සුදුසුකම් බලා ගන්න කිව්වේ. උගල තේරුම් ගන්න. ඇමතිවරයා ඕන ලිපියක් යවන්න එහෙම තමයි. ලියුම් යවන්නේ නැහැ නේද? මම මේ එවන කෙනා කථිකාචාර්ය දුරට ගත්තේ නැත්නම් මම තමුසේ ජොබ් එකෙන් අයින් කරන කියලා ලියුම යවන්නේ. ලියුම යවන්නේ කොහමද? මා මේ එවන කෙනා කථිකාචාර්ය තනතුරට සුදුසුණම් ගන්ඩ අරගෙන දුරකථනින් කියනවා මම ලියුමක් කෙව්වා බලපං හරියට කියලා. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන මහතාද අදහස් පළ කළා. උසස් අධ්‍යාපන ඇමතිවරයා බලපෑම් කරනවා අද මහාචාර්යවරු නින්දද කියලා අපි අහනවා. රටට දෙන ආදර්ශය උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ මේ රට බලන් ඉන්නවා. අපි අහනවා මහාචාර්යවරුන්ගෙන් පහුගිය ආණ්ඩුව පෙළන්න පාර දිගේ ඇවිද්දා. පාර දිගේ ඇවිදලා ලබාගත්තු නිදහස මේකද?
සමාජය තුළ නැගෙන ගැටලු විසඳීමට පාලකයන් කටයුතු නොකරන පසුබිමක ඒවා විසඳීමට තවදුරටත් දිවි හිමියෙන් සටන් කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගුඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. 2014 වසරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් වන චෝදනාවට අද කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. නිවට නායකයෝ රටකට පහළ වුණහම රටේ මුරදේවතාවුන් හැටියට විරුදාවලි ලැබපු හාමුදුරුවරුන්ට අත් වෙන ඉරණම තමයි මේ. පාලකයෝ නිවට වීම ඇතුලේ සමාජය තුල බුරබුරා නැගෙන ගැටලු පෙන්වා දීමේදී ඒවා මර්ධනය කරන්න අද අලුත්ම තීරිය මොකද්ද? පොලිසිය යොදවනවා. දැන් පොලිසිය තමයි ප්‍රශ්න විසඳන සරෝබාලධාරී දෙවියෝ. වගන්ති දදා දාන උසාවියට එකෙක් නෑ ප්‍රශ්න විසඳන්න. අපි හෙට එල්ලුවත් මේ නිවටකමට රෙහිව හෙටත් සටන් කරන බව කියන්න ඕන. රටේ නීතියක් තියෙනවා. ඉතින් ඒකට ගරු කරන්න එපායි. බෞද්ධයෝ විතරක් ගරු කරාම රටත් හැදේ, ජාතියත් හැදේ. ඔච්චරයි කියන්න තියෙන්නේ. දැන් හිරු CIA විශේෂාංගය. කළුකඟෙන් ලබා ගන්නා ජලය අවට ජනතාවට සැපයෙන්නේ කළුතර කෙත්තේන ප්‍රදේශයේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් මෙම පොම්පාකාරයෙන්. එහෙත් කළුකඟ ආශ්‍රිතව ඉවක් බවක් නොමැතිව සිදු කරන වැලි ගොඩදැමීම හේතුවෙන් වියලි කළුගුණයක් පවතින කාලවලදී මුහුදු ජල මට්ටම ඉහළ ගොස් කළුකඟට කරදිය මිශ්‍රවීම සිදුවන්නේ වසර ගණනාවක සිටයි. ජනතාවට සිදුවන පීඩාව මදකට හෝ සංසිඳවීමට ප්‍රදේශවාසියෙකු සෑම වසරකම තම පෞද්ගලික වියදමින් බෞස මගින් ජනතාවට මෙලෙස පානීය ජලය ලබා දෙනවා. කළුතර ජල සම්පාදන මණ්ඩලය ගංගදියට කරදිය මුසුවීම වැළැක්වීම සඳහා මේ වසරේ තාවකාලික පිළියමක් ලෙස කළුගඟ හරහා වැලිකොට්ට බැම්මක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. හිරු CIA වෙත අදහස් දැක්වූ ජනතාව පැවසුවේ කිසිදු ප්‍රමිතියකින් තොරව එම වැලි බැම්ම ඉදිකිරීම හරහා සිදුවන්නේ ජනතා මුදල් දියකර හැරීමක් පමණක් බවයි. එහි සත්‍ය අසත්‍යතාව සොයා ගිය හිරු CIA කණ්ඩායමේ කැමරා කාචයේ සටහන් වූ දර්ශනයයි මේ. කළුගඟ හරහා වැලිකොට්ට බැම්මක් ඉදිකරන බව පැවසුවත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ගංගිවුරේ පුරවා ඇති වැලිවුර බෝට්ටුවක් මගින් රැගෙන ගොස් ගඟට අතහැර දැමීමයි. අප කළ ගවේෂණයේදී හෙළිවුණේ මෙම වැලිකොට්ට බැම්ම ඉදිකිරීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරන බවයි. කළුගංගදියට කරදිය මුසුවීම වැළැක්වීමට ජල සම්පාදන මණ්ඩල බලධාරීන් මේ හිතුමතේ දිය කර හරින්නේ ජනතා මුදල් නොවන්නේද? වසර ගණනක් පුරා පවතින මෙම ගැටලුවට ප්‍රමිතියකින් තොර මෙවැනි තාවකාලික පැලැස්තර දැමීම තව කොපමණ කාලයක් සිදු කරනවාද? හිරු CIA අවධියෙන්. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජාත්‍යන්තර රතකුරුස සංවිධානයේ මහලේකම් එල් හාජ් ආස්සී මහතා අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හදිසි ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පක්ෂයේ ඩලසල්හ පෙරම, මහින්දයාපා බේවර්ධන, කුමාර බිල්ගම සහ CB රත්නායක යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් නිදු ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක යන මහතුරුන් වෙත යොමු කර තිබෙනවා. දිවයිනම ආවරණය වන පරිදි නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීම සිදු කළ මහජන අදහස් ලබාගැනීමේ කමිටුව අද කොළඹ විසුම්පායේදී කොළඹ දිස්ත්‍රික්කයේ අදහස් ආයෝජනා විමසීම යළිත් ආරම්භ කළේ බොහෝ පිරිසකගේ ඉල්ලීම මතයි. LTTE සංවිධානයේ හිටපු මූල්‍යංශ නායකයෙකු ලෙස සැලකෙන එමිල්කාන්ත නැමැත්ත අතන ගොඩ ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නැවත වරක් වරෙන්තු නිකුත් කළා. මීට පෙර ඔහුට එරෙහිව තිබූ වරෙන්තු සහ රතු නිවේදනය ඔහුගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි ඉවත් කෙරුණු අතර අද යළිත් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ සැකකරු මෙතෙක් අධිකරණයට බහර නොවීම හේතුවෙන්. අම්බලන්ගුට ධර්මාශෝක විද්‍යාලයේ ගුරුවරු 102 දෙනෙකුගෙන් 68 දෙනෙකු අද ලෙඩනිවාඩු තමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පාසලේ අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වුණා. සිසුන් පිරිසක් ගුරුවරයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියකට එරෙහිව විදුහල්පතිවරයා ක්‍රියාමාර්ගයක් නොගත් බව පවසමින් අදාළ ගුරුවරුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර අද සේවයට වාර්තා කළේ ගුරුවරුන් 21 දෙනෙකු පමණයි. කොට්ටාව පන්සල පාරේ පර්චස් අසුවක ඉඩමක බොහෝගත මහල් දෙකක් ඇතුළුව මහල් 12 සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අඩි 40ක් පමණ ගැඹුරට පස් කපා ඇත්තේ මේ අයුරින්. ඒ හේතුවෙන් අවට නිවාස රැසක් නායාමයේ අවධානමකට ලක්ව ඇති අතර ඉන් සිදුවන හානිය පිළිබඳව මහරගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය කොට්ටාව පොලිසියට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රදේශයේ පවතින වනාලි තර්ජනයට විසඳුමිල්ලා වැල්ලවාය නගරයේදී ගම්වාසීන් පිරිසක් අද විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින්. රටවටා හිරෝ.
දැන් ස්පෝර්ට්ස් කෝනර්. ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සත්කාරක බංග්ලාදේශය ඊයේ සමත් වුණා. ඒ පාකිස්තානයේ සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගනිමින්. බංග්ලාදේශයේ මෙම ජයග්‍රහණයත් සමග හිටපු ආසියානු ශූරයන් සහ අනු ශූරයන් වන ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා. Mirpur hi Shari Bangla Kridangani Kasi Vasidi Nagat Pakistan Kandayama Palamin Pandur Pahardi Matir Nekala. Onte Palamu Panduar Dahatula Kadulu Hatrak Devi Reskargani Matakuni Lakunti Satrak Pamanai Zafras Ahmad Sa Soib Malik Pakistane Gaurvani Yatatwe Kadagania Natasamatvana Safras Pandu Hatalis Dekadi Lakunu Panas Attak Reskali Hatre Para Pahaksa Hai Para Dekak Samagin Malik Lakunu Hatalis Seka Klabagata නියමිත පන්දුවර විසිතුල කඩුලු 7ක් දෙවි පාකිස්තාන් වන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 129ක් පන්දු යෙවීමේදී අලමින් හොසෙන් කඩුලු 3ක් සහ අර්ෆත් සනි කඩුලු 2ක් විඳහෙළුවා බංග්ලාදේශය කඩුලු 5ක් දෙවි ලකුණු 131ක් ලබාගෙන තරගයේ ජයගත්තේ පන්දු 19යි එක් පන්දුවක් වැය කරමින් සෝමියා සර්කාර් 4 පාර 5ක් සහ 6 පාරක් සමගින් ලකුණු 48ක් රැස් කළා මහමදුල්ලා ලකුණු 22යි පන්දු යෙවීමේදී මොහමඩ් අමීර් කඩුලු 2ක් විඳහෙළුවා තරගයේ වීරයලිසින් සම්මාන දිනාගත්තේ සෝමියා සර්කාර් මියන්මාර් ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතයි. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතර හෙට ආරම්භ වන ශාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ තොරතුරු සමගින් බිග් මැච් විශේෂාංගය දැන්. ශාන්තවරින්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ මෙවර පැවැත්වෙන්නේ 82 වරටයි. ශාන්ත ජෝසප් විද්‍යාලයේ සඳිරුවන් රොඩ්‍රිගෝගේ නායකත්වයේ යටතේ තරගයට එක්වදී ශාන්ත පීතර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ විනූ මොහොට්ටි. අපේ ශ්‍රී ලංකා අන්ඩර් 19 ගහපු ප්ලේ කෙනෙක් ඉන්නවා. ඒ වගේම යා 1000 රන්ස් ගහලා තියෙනවා. අපේ 19 වර්ල්ඩ් කප් එකේ ජියාන් ඩැනිල් ඉන්නවා. හොඳ තරගයක් දෙන්න පුළුවන්. අපේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපිට මේ පාර ජයග්‍රහණය පුළුවන් කරන්න පුළුවන්. අපිත් හොඳ කණ්ඩායමක් ඉන්නවා මේ පාර. අපිත් හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ශාන්තිවරින්ගේ සටනේ ජයග්‍රහණය තම විදුහලට හිමි කර දීමේ අරමුණින් මේ කණ්ඩායම් දෙක හෙට කොළඹ පිසරා ඕවල් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. මේ සෝදානම හිරු රාත්‍රියේ නමේ 30න් සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.